රෙකෝඩින් ඩොක්ටර් කේවිතින් අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ 2021 වර්ෂයේ මකර ලග්න හිමි ඔබට කොයි ආකාරයේ බලපෑමක් පවතිනවාද කියන කාරණය. ඉතින් 2021 වර්ෂයේ ඔබ ගෙවද්දී අපිට මේ පලාපල ගතනේ සිදු කරන්න පුළුවන්කම තියෙන්නේ ඔබගේ 2021 වර්ෂයේ තත්කාල කේන්දරයේ ඇසුරෙන්. ඉතින් ඔබගේ ජන්ම පාත්‍රයේ පවතින ග්‍රහයන්ගේ බල දුබලතා එකිනෙකට වෙනස්. එය දේශපාලන මට්ටම වෙන්න පුළුවන් ඔබගේ ධනවත්භාවය වෙන්න පුළුවන් ඔබගේ සමාජ මට්ටම වෙන්න පුළුවන් ඒ අනුව මේ ලග්නයට පොදුවේ පලාපල කතනය කළාට ඊටාම නිවැරදි වෙන්නේ ඔබගේ ජන්ම මොහොතේ පැවති ග්‍රහ සිත්තම අනුව පලාපල කතනය කිරීම. ඉතින් ඒ බුද්ධිමත්ත ඒ කාරණේත් ඔබ තේරුම් අරගෙනම මේ ලග්න පලාපල කතනය 12න් 1ක සම්භාවිතාවේ ලග්නයක් පැමිණීමේ පලාපල කතනේ ඔබ සවන් දෙන්නට අවශ්‍යතාවය පවතින බව අපි පෙර අතුම ඔබට මතක් කර සිටිනවා. ලග්නාධිපති ශනි හෝරා භාවස්ථානයේ හෙවත් ලග්න භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් මේ සුවශ්‍රේෂ්ඨ බලය පුද්ගලයාගේ පෞරුෂත්වය, පුද්ගලයාගේ ආකර්ෂණ භාවය හේතුවන වර්ෂයක් බවට වුණ මකර ලග්න හිමි ඔබට පත් කරන බව ඔබ හොඳින් මතක තබාගෙන ඔබගේ කටයුතු සැලසුම් කර ගැනීමේ අවශ්‍යතාවය පවතිනවා. අයස්ථානයේ අධිපතියා, ඒ කියන්නේ ලැබෙන තැනනේ අයස්ථානය කියලා කියන්නේ. 11 අධිපතිය කියන්නේ කුජ මූල ත්‍රිකෝණ බලයෙන් ක්‍රියාකාරී වෙන්නේ. ඉතින් මේකත් බොහොම යහපත් තත්ත්වයක්නේ පෙන්වුම් කරන්නේ. ඒ මූල ත්‍රිකෝණ බලයෙන් ක්‍රියාකාරී වීම තුළ ආදායම් ඉපැයීමේ ඉහළ හැකියා බලයක් සහිත වර්ෂයක් බවට මකර ලග්නේ හිමි ඔබ දැනගන්නට ඕන. ඉතින් ඒ අයුරින් ඔබට ඒ කටයුතු සැලසුම් කරගැනීමේ සුබදායි භාවයක් ඔන්න පවතින වර්ෂය. නව ආදායම් මාර්ග විවර වෙන වසරක් බවට ඔන්න ඔබට පත් වෙනවා මේ මකර ලග්න හිමියන්ට. ඉතින් මකර ලග්න හිමි ඔබට තව කොයි ආකාරයෙන්ද මේ කටයුත්ත බලපෑම පවතින්නේ? නව ආයෝජනයන් ගැන ඔබට කෙටි කාලීන ලාභ ගන්නට යොමු වීම කියන කාරණේ වඩාත් වැදගත්කමක් සලකන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට මේ කටයුත්ත ගැන ඔබ නව ආදායම් කෙරෙහි ඒවා ඉටු කර ගන්නට තියෙන හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සඳහා සුදුසු පරිදි කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. දෙවැන්නාධිපති ශනි සුවශ්‍රේෂ්ඨ බලයෙන් ධනය සම්බන්ධව යහපත් තැන්පත් හැකියාවක් නිර්මාණය කරනවා. ඉතින් මකර ලග්න හිමි විවාහ අපේක්ෂිතයනොත් අහනනේ ඔබට කොයි ආකාරයෙන් බලපාන්න පුළුවන් කියලා. විවාහ අපේක්ෂිතයන් කියන තියෙන්නේ විවාහ අපේක්ෂා කල්යන වර්ෂයක් බවට ඔන්න ඔබට 2021 වර්ෂයේ පත් වෙනවා. ඉතින් නිවසේ දෝෂමය තත්ත්වයන් ඔබට බලපාන වර්ෂය. හදවත ආශ්‍රිතව රෝග ආබාධ ආදියට ඔබ මැදිහත් වෙන වර්ෂයක්. ඒ සඳහා ධනය වැඩිපුර වියදම් කරන්නට නිර්මාණය වෙන වර්ෂයක් බවට ඔන්න 2021 වර්ෂයේ පත් වෙනවා. දරුවෙකු සම්බන්ධව වැඩි ධනයක් ඔබට මේ වසරේ වියදම් කරන්නට සිදුවන ස්වභාවිකුත් පෙන්වුම් කරනවා. සුදුසුවත් පිළිවෙත් ඔබගේ කේන්දරය අනුව දැනගෙන ඒ සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කාරණයක් බව සියලුම මකර ලග්න හිමියන් මතක තබාගෙන ඒ සඳහා සුදුසුවත් පිළිවෙතින් කටයුතු කිරීම කියන තේ ඉතාමත්ම වැදගත් බව ඔබ මතක තබා ගන්නට ඕනේ. ඔබගේ ජීවිතය ජයග්‍රහණය කිරීම සඳහා ඔබට මේ පවතින දුර්වලතා සම්බන්ධයෙන් අපි ප්‍රකාශ කරන්නේ. මොකද ඒ දුර්වලතා මගහැර ගන්නට, එහෙම නැත්නම් මේ දුර්වලතා සඳහා සුදුසු ප්‍රතිකර්ම ක්‍රමයන් වලට ඔබ යොමු වන්නට හැකියාව පවතින වර්ෂය මුලම මේ දැනගත්තට පස්සේ. එහෙම නැතුව ඒ දුර්වලතා ඉස්මතු වුණාට පස්සේ විවිධාකාර විවිධ දේවල් කරමින් කටයුතු කිරීමෙන් පළක් නොවන බව ඔබ මුලින්ම වර්ෂයේ ආරම්භයේදීම ඒ දැනගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. මකර ලග්නයට මාර්ග ග්‍රහයා විදිහට කරන්නේ චන්ද්‍රයා. ඉතින් චන්ද්‍රයාගේ කාලයක් සමහර විට දසාවක් විදිහට වෙන්න පුළුවන්, අතුරු දසාවක් විදිහට වෙන්න පුළුවන්, විදසාවක් විදිහට වෙන්නත් පුළුවන්. ඔබට ලබලා තියෙන කාරණය, ඔබට ලබලා තියෙන වග සමහර විට ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගත්තා නම් දැනගන්නට ඇති. ඉතින් මෙවැනි කාල සීමාවක් ඔබට ලබලා තියෙනවා නම් ඔබ වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕනේ, හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වෙන්නට ඕනේ. විවිධාකාරයේ ස්වභාව විපත් සිද්ධ වෙනවා, ස්වභාව නොවන විපත් සිද්ධ වෙනවා. ඒ භාගයෙන් ඔබ විශේෂයෙන් ප්‍රවේශම් වෙන්නට ඕනේ. කැපීම් වගේ දේවල් වලින් ප්‍රවේශම් වෙන්නට අවශ්‍යතාවයක් පවතින බව ඔබ හොඳින් මතක තබාගෙන ඔබගේ කටයුතු සැලසුම් කිරීම කියන කාරණේ වැදගත්. මකර ලග්න හිමියන්ට බාධක ග්‍රහයා විදිහට ක්‍රියා කරන්නේ කුජ. ඉතින් මේ කුජගේ කාලයන් ගෙවන ඔබ ව්‍යාපාරික බාධාමය තත්ත්වයන් වෙන්නට පුළුවන්. අන්න එවැනි තත්ත්වයක් ගැන ඔබ පූර්ව සූදානම අවශ්‍යතාවය පවතිනවා.
ඉතින් ඔබ කුජගේ කාලය යන ඔබගේ ජන්ම පත්‍රය නොගෙවන්නේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. අතිරේක ආදායම් මාර්ග මේ විදිහ කුජගේ කාලයක් ගෙවන ඔබට බිඳවැටෙන ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා එවැනි බිඳවැටීම් නොවීමට සහ ඒ බිඳවැටීම් වලින් සිදුවන අලාභයන් අවම වීමට ඔබ අවශ්‍ය වත්පිළිවෙත් සිදු කිරීමේ අවශ්‍යතාවය පවතිනවා. මුදල් පරිහරණය බාධාවන්ට මේ විදිය පාදක කාලයක් ගෙවන අයට මුහුණ දෙන්නට සිදුවෙනවා. නීතිමය ගැටලු මගින් ඔබගේ අපේක්ෂා ඉටු කිරීමට බාධා ඇති වෙන ස්වරූපයකට උන බාධක කාලයක් ගෙවන ඔබට පත්වන නිසා ඔබ විශේෂයෙන් මේ කුජගේ කාලය පිළිබඳව සැලකිලිමත් වෙන්න එවැනි කාලයක් ඔබට එදිලාද කියලා ජන්ම පත්‍රය අනුව දැනගෙන කටයුතු කරන්නට අවශ්‍යතාවය පවතිනවා. හොඳයි, මකර ලග්න හිමි ඔබ දැන් ඔබගේ ජන්ම පත්‍රය මදකට අතට ගන්නකෝ. ඔබගේ චන්ද්‍රයා ඉන්නේ කොහෙද කියලා අපි බලමු. ඔබගේ චන්ද්‍රයා ලග්නයේද කියලා බලන්නකෝ. ඔබගේ කියන්නේ ලග්නයේද කියලා බලන්න කියන පළවෙනි භාවය, පළවෙනි කොටුවේ පළවෙනි භාවකේන්ද්‍රය නම් පළවෙනි භාවය. ඉතින් එහෙමනම් ඔබට ජන්ම ඒ රාශියේ ක්‍රියාකාරී ස්වරූපයක් තමයි පෙන්වුම් කරන්නේ. ඊට අමතරව දැන් අපි බලමු චන්ද්‍රයා 6 වෙනි ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන් නේ. ඔන්න ඔබගේ ජන්ම කේන්ද්‍රයේ උපත් කේන්ද්‍රයේ චන්ද්‍රයා 6 වෙනි නම්. එහෙමනම් ඔබට චන්ද්‍ර අෂ්ටම ඒ රාශියේත් ක්‍රියාකාරී. ඉතින් එවැනි තත්ත්වයක් ඔබට තියෙනවද කියලා ඔබ දැනගන්නට අවශ්‍යතාවය පවතිනවා. මොකද ඔබට පළවෙනි භාවයේ නම් එහෙම නැත්නම් 6 වෙනි භාවයේ නම් ඒ රාශියක දෙකෙන් එකක් ක්‍රියාකාරී වීමට හැකියාව පවතින නිසා. හොඳයි, ඔබගේ චන්ද්‍රයා ඔයි කියන දෙකෙත් නැතුව නම් සිටින්නේ ඒත් ඔබට ඒ රාශියක් ඔන්න 2020 වර්ෂයේ පවතිනවා. එහෙම එතකොට ඒ දෙක තිබ්බොත් ඔබට ඒ රාශියක දෙකක් ක්‍රියාකාරී වෙන වර්ෂයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න එහෙම ඒ දෙකේ නොමැති අයට සහ ඒ දෙකේ තියෙන අයට ඊට අමතර මේ ශනි මකරේ ගෝචර වෙන නිසා ලග්න ඒ රාශියක සිලෝම මකර ලග්න හිමියන් වෙත ක්‍රියාකාරී වර්ෂයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔබ සුදුසු වත්පිළිවෙත් අනුව කේන්ද්‍රය අනුව කළ යුතු ප්‍රතික්‍රමයන් අනුව ඒ රාශියක දෙකක් ක්‍රියාකාරී නම් මේ සඳහා කළ යුතු දේවල් අනුව විශේෂයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පවතින වර්ෂයක් විදිහට අපිට නම් කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව ඔබ සූදානම් වෙලා මේ සඳහා සුදුසු පිළිවෙත් ඉටු කරමින් ඔබගේ ජන්ම පත්‍රයේ පවතින ග්‍රහ බල දුබලතා අනුවට ඔබට ඒ රාශියකේ අඩු වැඩි ස්වභාවයක් ලබා දෙන්නට පුළුවන්. මොකද ඒ රාශියකේ ක්‍රියාකාරී වුණාට අනිත් ග්‍රහයන් සහ විශේෂම ලග්නාධිපතිගේ ක්‍රියාකාරී ස්වභාවය අනුව ඔබට විශේෂ අඩු බලපෑමක් වැඩි බලපෑමක් එහෙම නැත්නම් ඒ රාශියකේ දෙකේම ක්‍රියාකාරීත්වයේ බලපෑමක් ඔබට අත්වන්නට හැකියාව තියෙන නිසා ඒ පිළිබඳව ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ඔබට අනිවාර්ය වශයෙන්ම එක ඒ රාශියකේ ඔය කියන චන්ද්‍රයාගේ පිහිටීම කෙසේ වෙතත් ඔබට ක්‍රියාකාරී ස්වභාවය පවතින නිසා. ඉතින් අපි බලමු මේ 2021 වර්ෂයට මකර ලග්න හිමි ඔබට ලෙඩ රෝගාබාධය බලපාන්න පුළුවන්. ඉතින් ලෙඩ රෝගාබාධය දැනගැනීම තුළ ඔබට ඒ ආබාධ වලින් එහෙම නැත්නම් මේ ලෙඩ රෝග වලින් යම් කිසි විදිහකින් අත් මිදෙන්නට එහෙම නැත්නම් ඉක්මනින් සහනයක් ලබා ගන්නට එහෙම නැත්නම් ඒ රෝග වලට පාත්‍ර නොවි සිටින්නට ඔබට හැකියාවක් වර්ධනය කර ගැනීම උදෙසා අපි ඔබට මොන වගේ ලෙඩ රෝග මේ 2021 වර්ෂයට බලපාන්න පුළුවන්ද කියන කාරණේ මතක් කර සිටිනවා. ඔබට පපු ආශ්‍රිතව වේදනාමය තත්ත්වයන් එහෙම නැත්නම් පපු ආශ්‍රිත රෝගාබාධමය තත්ත්වයන් වැළඳීමේ හැකියාව පවතින වර්ෂය. උගුර ආශ්‍රිතවත් ඔන්න විවිධ රෝගාබාධ ඉස්මතු වෙන්නට පුළුවන්. ඒ නිසා වඩා කල්පනාවෙන් ඔබ කටයුතු කළ යුතුයි. ඇස් සම්බන්ධව ඔබට රෝගාබාධ පෙනීම සම්බන්ධව එහෙම නැත්නම් ඇස ක්‍රියාකාරීත්වය සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ හැකියාව තියෙනවා. හිස ආශ්‍රිතවත් රෝගාබාධ ඇතිවන්නට හැකියාව තියෙන නිසා ඒ ගැනත් ඔබ කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ඉතින් සියලුම මකර ලග්න හිමියන්ට 2021 වර්ෂය සෞභාග්‍යමත් ප්‍රීතිමත් වර්ෂයක් වන්නට ප්‍රාර්ථනා කරමින් recording.lk YouTube නාලිකාවෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.